දෙදහස් පහළවේ ඒ තියපු වෙනස සාර්ථකද නැත්නම් ඒ තියපු පියවර සාර්ථක වුණාද? ඔව් 2015 ඒ කියන්නේ ඒ වෙනස සාර්ථක වුණා නම් මේ අවුරුදු ජනාධිපතිවරණයක් එන්න බෑ. ඒක තමයි මම හිතන්නේ පළවෙනි අපිට විනුම් දණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. 2015 ඒ ජනතා බලවේගය හැදුනේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ලංකාවේ ආණ්ඩු ක්‍රමයෙන් අයින් කළා පාර්ලිමේන්තුව මත රඳා පවතින පාලන ක්‍රමයකට යන්න ඕන කියන මූලිකයි. ඒක තමයි අපේ මූලිකම කාර්යය. ඒතර ඒ ජනාධිපතිවරණයේ ඒමෙන්ම පේනවා අර ඔබ කියපු විදිහට ඒ කාරණා සාර්ථක වෙලා නැහැ කියලා. හැබැයි සාර්ථක වෙලා නැහැ කියලා අපිට කළු හෝ සුදු උත්තරයක් දෙන්න බෑ. හේතුව මේ අතරමැද කාලය ඇතුළත අපිට පුළුවන් වුණා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්න. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ අර විධායක ජනාධිපති ක්‍රමයේ තිබිච්ච මූලික ව්‍යුහයේ යම් වෙනසක් කිරීම. ඒක සම්පූර්ණයෙන් අහෝසි කිරීම නෙමෙයි, බලතල අඩු කළා, දුර කාලය අඩු කළා, ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවරන්න පුළුවන් කියලා, ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අලුතෙන් පිහිටවල නැවත වාරයක්. මේ විදිහට යම් යම් වෙනස්කම් ටිකක් අපිට කරන්න පුළුවන් වුණා. උදාහරණයක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත අපි නීතිගත කරා. රටේ තිබිච්ච මේ මරණ බය නැති කර අපිට බය නැතුව ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන් මට්ටමකට ආවා. මේ විදිහේ ඒ ජයග්‍රහණ ටික බැලුවහම පේනවා අපි යම් දුරක් ඇවිල්ලා තිබෙනවා. ඒක ලංකාවේ ඉතිහාසයේ ඉතාම වැදගත් ඓතිහාසික දේශපාලන ජයග්‍රහණ.